ලෝකෙ තියෙන ජෛව විවිධත්වය නැති කරන්නේ නැහැ. ඒක නැති කරයින් පස්සේ සත්‍යයට නිවනක් අවශ්‍ය වෙන්නේ නැහැ. නිවනක් අවශ්‍ය වෙන්නේ නැහැ. බුත ශේස්ත්‍ර කියලා කියන්නේ වෙනම පවතින ඒවවෙ. වෙනම පවතින ඒව. ශේස්ත්‍ර බුද්ධ ශේස්ත්‍ර කියලා කියන්නේ වෙනම පවතින ඒව. සමහරක් ශේස්ත්‍ර තියෙනවා ඒවායේ ගැහැණු නැති වෙන. ඒ කියන්නේ ඕපපාතිකව පහළ වෙන ලෝක තුල තිරිසං අපාය නැති වෙන. ඕපපාතිකව පහළ වෙන ලෝක තුල තිරිසං අපාය නැති වෙන. නමුත් මතු බුදුන් ඉපදිය යුතු වෙන්නේ මව් කුසකින්. එතකොට යෝනි ඉතුරු විය යුතු. මේ ජෛව විවිධත්වය ඒ ආකාරයෙන් ඉතුරු කරනවා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ මොකක් කරයිද කියලා මෙහෙ ඉඳගෙන මට කියන්න බැරි වෙනවා. මොකද බුදුන් උපදින්න මව් කුසක් තිබිය යුතු වෙනෝ යෝනිය අවසන් කරනවා නම් ලෝකය ඕපපාතික විය යුතු වෙනවා. ඕපපාතික නොවන ලෝකයක් තුල තිරිසං අපාය ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම ගැහණුත් ඉතුරු වෙලා තියෙනවා. ගැහණු නොවන ලෝකයක් වෙත්නම් එය ඕපපාතික ලෝකයක් විය යුතුයි. එවන් බුද්ධ ශේත්‍ර තියෙනවා. නමුත් ඒක මේ මහ පොළොවට ගැලපෙන එකක් නොවේ.